පුලස්තිගම ප්‍රදේශය. ඒ වගේ මේ පූජා භූමිය මට නුහුරු නුපුරුදු ප්‍රදේශයක් නොවේ ඔබ දන්නවා. මීට අවුරුදු 40කට පෙර මේ ප්‍රදේශයේ ගයක් ගයක් ගාන ගිය කෙනෙක් විදිහට රාජ්‍ය සේවයේ පුංචිම තනතුරේ ඉඳලා ඔබට මම අමුත්තෙක් නොවේ. අපි මේ ආරම්භ කරපු පිබිදෙමු පොළොන්නරුව රුපියල් කෝටි 6000ක ව්‍යාපෘතිය කුමක් සඳහාද? අපේ ස්වාමීන් වහන්සේලා අනුශාසනා කළා, මෙතන මෙතුමාලා කතා කරලා කිව්වා. විශේෂයෙන්ම නිදහසෙන් පසු වගේම නිදහස ලැබීමට පෙර 1940 දශකයේ වෙනගත් විට මේ රටේ කෘෂිකර්මාන්තයේ මහා පරිවර්තනයක් කළ අපේ රටේ ගොවි ජනපද ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ඩී.එස්. සිරිනායක මහත්මයා. එතුමා එදා රටේ කළ පරිවර්තනය වගේම නිදහස් ලංකාවේ පළවෙනි අගමැතිවරයා වගේම රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ එතුමා කෘෂිකර්ම ඇමතිවරයා. ඉන්පසුව පොළොන්නරුව ගොඩනගන්නට විශාල මෙහෙවරක් කළේ සීපී සිල්ලා මහත්මයා. ඒ SWRD බණ්ඩාරනායක මහත්මයාගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදිහට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ගොවි ජනපද ව්‍යාපාරය, ගිරිතලේ ජයන්ති ව්‍යාපාරය සීපී සිල්ලා මහත්මයා නිර්මාණය කළේ බණ්ඩාරනායක මහත්මයාගේ නායකත්වයෙන්. ආණ්ඩු වෙනස් වෙමින් ආවා. ඒ සෑම ආණ්ඩුවක්ම විශාල වැඩ කොටසක් රටට වගේම පොළොන්නරුවට ඉටු කළා. කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන මේ රටේ ප්‍රධාන බහුකාර්ය යෝජනා ක්‍රමයක් විදිහට ආර්ථිකයේ පුළුල් පරිවර්තනයක් කළා. එය පොළොන්නරුවටත් හොඳින් දැනුණා. ගාමිණී සානායක ඇමතිතුමා ජයවර්ධන ජනාත්මාගේ නායකත්වය තුළ එසේ රට දියුණු වෙද්දී පොළොන්නරුවත් ඉදිරියට ගියා. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ අඩුපාඩුකම් රාශියක් තිබුණා. අඩුපාඩුකම් ඉෂ්ට කරන්න මම පාර්ලිමේන්තුවේ සිටි අවුරුදු 27ක අඛණ්ඩ කාලය විශාල උත්සාහයක් ගත්තා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 1994 ජනාධිපතිවරණයට පොළොන්නරුවට ආපු වෙලාවේ ඡන්ද රැස්වීමට එතුමිය කතා කරන්න කලින් මගෙන් ඇහුවා, මොනවද මෙහි ජනතාවට කියන්න ඕනේ කියලා. මං කිව්වා මෙහි ජනතාවගේ පළවෙනි ප්‍රශ්නේ මොරගහකන්ද, ජලය ගොවින්ගේ. එහෙනම් ඒක කරලා දෙනවා කියලා කියන්න. මං කිව්වා කියනවා වගේම කරලා දෙන්නත් ඕනේ. එතුමිය කිව්ව රැස්වීමේ මම 1994 තමයි මේ රටේ කීර්තිමත් ඉංජිනේරුවරෙක් වූ ආචාර්ය කුලසිංහ මහත්මයා සමග ඔය මොරගහ කන්ද කලුඟ මහා කැලෑවට රිංගුවේ. ආචාර්ය කුලසිංහ තමයි සිතියම් අරගෙන මට පෙන්වුවේ මහා කැලෑවේ මෙතන වේල් හැදෙන්නේ, මෙතන ජලය එකතු වෙන්නේ, මෙතනින් ඇලවල් ගලා යන්නේ, මේ විදිහට මේ පැත්තෙන් කළුගඟ මොරගහ කන්ද උමග එන්නේ. නමුත් එතුමේගේ ආණ්ඩුවෙන් ඒ කටයුත්ත කෙරුණේ නැහැ. අපි ඊට පස්සේ තව අලුත් ආණ්ඩුවක් හැදුවා 2005. මං ඒ අලුත් ආණ්ඩුවටත් කිව්වා පොළොන්නරුවේ නියෝජිතය විදියට මේ වැඩේ කරන්න ඕනේ. මොරගහ කන්ද ගැන හුඟක් කතා කළේ රජරට නායකයෙක් වශයෙන් සිටි මෛත්‍රීපාල සේනානායක මහත්මයා 70 දශකයේ මුල.
2007 ජනවාරි 25 වෙනිදා අපි මුල් ගල තිබ්බා. රුපියලක්වත් නැතුව. මුල් ගල තියලා මම ඒවකටත් කෘෂිකර්ම මහවැලේ ඇමතිවරයා විදියට ජාත්‍යන්තර මුල්‍ය සමාගම් සමග සාකච්ඡා කළා සල්ලි ගන්න. ජපන් රජයේ ජයිකා ආයතනයේ මට එකඟ වුණා. චීනය මට සල්ලි දෙන්න එකඟ වුණා. මං ඒ කඩදාසි ඒවකට රජයට ඉදිරිපත් කළා. එහෙත් ඒවා සියල්ලම ප්‍රතික්ෂේප වුණා. අවුරුදු පහක් මුල්ගල් තියපු මොරගහ කන්ද වල් වැදුනා. කැලෑ වුණා. 2010 මට සෞඛ්‍ය ඇමතිකම් භාර දුන්නා. ඉංජිනේරු මහත්තුරු භාරව දීර්ඝ කාලයක් හිටව මට දොස්තර මහත්තුරු භාර දුන්නා. ඉංජිනේරු මහත්තුරුත් එක්ක වැඩ කරනවට වඩා හොඳින් මම දොස්තර මහත්තුරුත් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. මම ආණ්ඩුව ඇතුලේ ඉඳන් කිව්වා දැන් අවුරුදු 6ක් 7ක් වෙනවා මුල් ගල් තියලා. නමුත් රජරට ජනතාවගේ ප්‍රශ්නේ විසඳුනේ නැහැ. ඒ පිළිබඳව ආණ්ඩුව ඇතුළේ ලොකු සටනක් කරන්න සිද්ධ වුණා. අවුරුදු 5ක් ගත වෙලා 2012 සල්ලි ගත්තා. නමුත් ඒ ක්‍රියාකාරීත්වය ඉතාම අඩු වේගයකින් ගියේ. ඒ පිළිබඳව උවමනාවක් තිබුණේ නැහැ වගකීම්ට. 2015 ජනවාරි මාසේ ඔබ මෙන්ම මේ රටේ ජනතාව මාව ජනාධිපති ධුරයට පත් වෙච්ච අවස්ථාවේ මාව බලයට පත් කරන්න මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයපු දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ සංවිධාන 49ක් තිබුණා. ඒ 49 නායකයෝ මාත් එක්ක වාඩි වෙලා මං ජනවාරි 9 ඉඳ හවස සන්ධ්‍යාවේ මේ වගේ වෙලාවෙ දිවුරුම් දුන්නට පස්සේ රාත්‍රියේ මාව හැම වෙලා මගෙන් ඇහුවා ජනාධිපති ධුරයට ආරක්ෂක ඇමතිකම තියෙනවා ඊට අමතරව ඔබතුමා බාර ගන්න කැමති වෙන අමාත්‍යංශ මොනවද කියලා. මං කිව්වා මට අවශ්‍ය මහවැලි සහ පරිසරයේ අමාත්‍යංශයක් විදිහට කියලා. මම මහවැලියේ ඉල්ලුවේ මොරගහ කන්ද ඉක්මනින් කරන්න ඕන නිසා. පරිසරය ඉල්ලුවේ මේ රටේ ගසකොළ ඇලදොළ මහපොළොව සතාසි උපාවා මිනිස්සු වගේම රැක ගන්න ඕන නිසා. අපි අලුත් ආණ්ඩුවේ අපේ ආණ්ඩුවේ මොරගහ කන්ද කළුවගේ වැඩ කරපු ඉංජිනේරුවරු මං විශාල වශයෙන් වෙනස් කළා. බාරව හිටපු නිලධාරීන් වෙනස් කළා. බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව සෝවියට් රජයත් එක්ක සාකච්ඡා කළා. ඔය මහවැලි මහ සැලැස්ම හදන්න තීරණය කළා ක්‍රියාත්මක කරපු වෙලාවේ මෛත්‍රීපාල සිරිසේනායක මහත්මයා කාලේ සෝවියට් ඉංජිනේරුවරු කිව්වේ මහවැලි අවුරුදු 30කින් නිම කරන්න කියලා. විශේෂයෙන්ම පරිසර සංරක්ෂණය සඳහා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 77 බලයට පත් වෙලා විවෘත ආර්ථිකය හඳුන්වා දීලා ගාමිණී ඉසානායක මහත්තයාට මහවැලි බාර දුන්නේ මූලික දේ කෘෂිකර්මාන්තයේ ප්‍රමුඛ නෙවේ විදුලි බල නිෂ්පාදනය. කොත්මලේ, වික්ටෝරියා, මාදුරුවය, රන්දෙනිගල රන්ටැඹේ විදුලි උත්පාදනයට. ඒ තුල මහවැලි මහ සැලැස්මේ මොරගහ කන්ද කළුගඟ යට ගියා. යට ගියේ නායක හාමුදුරුවනේ වෙන හේතුවක් නිසා නෙවෙයි. 99%ක්ම කෘෂිකර්මාන්තයට මොරගහ කන්ද කළුගඟ. අනික් ව්‍යාපෘති විදුලි වැල උත්පාදනයට ප්‍රමුඛතාවය කර්මාන්ත සංවර්ධනයට. ජයවර්ධන ජනාධිපතිගේ කාලේ තුමන්ලා ඒ කාලේ වේදිකාවේ කිව්වා මහවැලිය වුණාට පස්සේ අපි ඉන්දියාවටත් විදුලිය දෙනවායි කියලා කිව්වා.
මොරගහකන්ද ඒ විදිහට යට ගියේ කෘෂිකර්මාන්තේ ප්‍රමුඛ වූ නිසා. මම ගාමිණී සානායක මහත්මයලා ජේයා ජයවර්ධන මහත්මයලා බණ්ඩාරනායක මහත්මිය ආණ්ඩුවෙන් අවුරුදු 30කට සැලසුම් කරපු මහවැලිය ගාමිණී සානායක අවුරුදු මා මිත්‍ර ගාමිණී සානායක මහත්මිය අවුරුදු 6කට සැලසුම් කළා 7කින් ඉවර කළා. මම ජනාධිපතිවරයාටපත් වෙලා මේ අමාත්‍යංශයේ බාර අරගෙන මම අර වගේම කඩිනම් කාර්යක්ෂම වැඩපිළිවෙලක් ඉංජිනේරු වෘත් එක්ක සැලසුම් කළා ක්‍රියාත්මක කළා. අවුරුදු 3මාරකින් මම ජලාශයට වතුර පුරවලා තමුන්නාංශලට වතුර දුන්නා. අපි ගිය සුමානේ කළුගඟ හරස් කළා. කළුගඟ ජලාශයට වතුර එකතු වෙන ව්‍යාපෘති ආරම්භ කෙරුවා. මේ කෝටි 23000ක ව්‍යාපෘතිය. මේ යටතේ මහා ඇලවල් තුනක් හැදෙනවා. ඒව ඇලවල් නෙවෙයි ඔයවල්. මිනිපේ මහා ඇල, උතුරුමැද මහා ඇල, වයඹ මහා ඇල. මේ එන 24 වෙනිදා හාමුදුරුවනේ වයඹ ජනතාවට වතුර දෙන ගල්ගම නිකවැරටිය යාපහුව පුත්තලම් ප්‍රදේශයේට අපි ගල්ගමෙන් වැඩ පටන් ගන්නවා. මේ ව්‍යාපෘතියේ තවත් විශේෂ අධ්‍යයනයක් විදිහට මහ පොළව යටින් යනවා ටනල් එකක් උමගයක් කිලෝමීටර් 21ක්. අපිට ආසියානු සංවර්ධන බැංකුව චීනය, ජපානය, සෞදි, කුවේට් රජයන් මේ වන විට අවශ්‍ය සම්පූර්ණ සල්ලි අපිට දීලා දෙනවා. කිසිම අඩුවක් නැහැ සල්ලිවල. මේ ගොවි ජනතාවට අපේ උගත් ඉගෙන ගන්න තරුණ දරුවන්ට හෙට ගියොත් ඒ මහ ඇලවල් ටික බලන්න පුළුවන් වැඩපටන් අරගෙන කෙරීගෙන යන හැටි. අපිට ගියොත් බලන්න පුළුවන් කළුගඟ ජලාශයට ජලය එකතු වෙන්න ගිය සතිය අපි පටන් ගත්ත මහා ව්‍යාපෘතිය. ඒ යෝධ සංවර්ධන ව්‍යාපෘති කරනවා වගේම විශේෂයෙන්ම මේ පිබිදෙමු පොළොන්නරුව අපි පටන් ගත්තේ මම මේ දිස්ත්‍රික්කයේ සංවර්ධනයේ ප්‍රශ්න රාශියක් තිබෙන නිසා. මම 2015 ජනාධිපතිවරයාට පත් වෙලා විශේෂයෙන් මේ දෙමව්පිය දැනගන්න ඕනේ. මම ඉස්සෙල්ලම සල්ලි වෙන් කරුවේ මේ දිස්ත්‍රික්කයේ ඉස්කෝලවල ඩිස්පුටු ටික ගන්න. කෝටි 9ක අරන් දුන්න ඩිස්පුටු විතරක් කෝටි 9ක මේ දිස්ත්‍රික්කේ පාසල්වල ඩිස්පුටු තිබුණේ. මම කිව්වා 2015 16 වෙන විට වැසිකිලි කැසිකිලි කිසිම අඩුවක් නැතුව සියලු පාසල්වල අවසන් කරලා තියෙන්න ඕනේ මූලික අවශ්‍යතා. පානීය ජලය, විදුලිය. නමුත් සමහර තැන්වල ඇතැම් අපේ අයගේ තිබුණු දුර්වලකම් අඩුපාඩු ගන්න නිසා තවමත් සමහර තැන්වල තිබෙනවා වැසිකිලි කැසිකිලි නෑ. මම දැනගත්තා මින්නේරිය පැත්තේ ඉස්කෝලවල. ඒක මගේ වැරද්දක් නෙවෙයි. හිටපු වෙනත් බලධාරීන්ගේ තිබුණු නොසලකිල්ල. අපි මේ ව්‍යාපෘතිය මේ දිස්ත්‍රික්කයේ සියලු පාසල් ඇතුළත් කරලා තියෙනවා. පාසල් 248ක්. අද මැති ඇමතිවරු 100කට වැඩිය මේ දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂභේදයෙන් තොරව කොළඹ ඉඳලා ඇවිල්ලා මේ වගේ උත්සව 60ක් අද දවසේ. මේ 60න් එකක් මේ අද. අද උදේ මේ වගේ තව 6කටද 7කටද සභාව වුණා මට මතක නැහැ කීයද කියලා. මට තනියම විවෘත කරන්න බැරි නිසා තමයි සියලු මැති ඇමතිතුරුන්ට ආරාධනා කළේ ඇවිල්ලා මේව විවෘත කරලා ජනතාවට බාර දෙන්න, දරුවන්ට බාර දෙන්න. මේ දිස්ත්‍රික්කයේ සියලු රෝහල් මේ වෙන විට අංග සම්පූර්ණ කරලා තියෙනවා 90%ක් භෞතික සම්පත් වලින්. මානව සම්පත් පිළිබඳ වගකීම ජනාධිපතිට සියා කාටවත් බාර ගන්න බැහැ. අවශ්‍ය වෛද්‍යවරු හෙදියන් ශාල හිගයක් මේ රටේ තියෙනවා. වෛද්‍යවරයෙක් හදන්න දවසින් දෙකෙන් බෑ. හෙදියක් හදන්න දවසින් දෙකෙන් බෑ. ඒක දීර්ඝකාලීන ප්‍රශ්නයක්.
හැකි තරම් උපරිම ලෙස මානව සම්පත් ලබා දෙනවා භෞතික සම්පත්වල කිසිම අඩුවක් තියන්නේ නැහැ. මේ දිස්ත්‍රික්කේ පාසල් රෝහල් විහාරස්ථාන කෝවිල් පල්ලි ඒ සියල්ල සංවර්ධනය සඳහා මම සල්ලි දීලා තියෙනවා. ලබන අවුරුද්ද මේක අවුරුදු 5ක සැලැස්මක් කිසිම තැනක අඩුවක් හිටින්නේ නැහැ. ලබන අවුරුද්ද වෙනකොට ඒ සියල්ල අංග සම්පූර්ණ වෙනවා. නොලැබිච්ච තැනක් තියෙනවා නම් දැන් මේ අවුරුද්දේ ලැබෙනවා ඒ තැන්වලට. දැන් සති 3ක් මාසයක් ඇති තමුන්නාන්සලට වතුරේන පරාක්‍රම සමුද්‍රයේ මහ ඇල අර මගේ අපේ ගේ ගාව තියෙන ගිනිපෙට්ටි පාලම කැඩුනා තමුන්නාන්සල දන්නවා ගොවි මාත්‍රු ගියා. ඒක කැඩිනාට පහුවදා මම පිටරට යන්න හිටියේ. ඊට කලින් දවසේ තමයි මට දිසාපතිතුමා ටෙලිෆෝන් කරලා කිව්වා සර් ගිනිපෙට්ටි පාලම කැඩිලා හරි ප්‍රශ්නයක්. මං කව මොකද කළේ ඉංජිනේරු මහත්තුරු නම් බලනවා මං කව එහෙම බලලා බෑ කියලා මං ඒගම ටෙලිෆෝන් එක දීලා මොකද මං පහුවදා පිටරට යනවා. මම ලංකාවේ ඉන්න වාරිමාර්ග ශේෂ්ත්‍රයේ ඉහළම ආයතනවල ඉංජිනේරුන්ට සියලු දෙනාට මං ටෙලිෆෝන් එකෙන් කතා කළා. මං කිව්වා සියලු වැඩ නවත්තලා වහාම යන්න පුළුවන්නරු. වහාම යන්න ගිනිපෙට්ටි පාලම ගාවට. සීසීබී වාරිමාර්ග මහවැලි අනික් තාක්ෂණ ලංකාවේ ජ්‍යෙෂ්ඨ කීර්තිමත් ඉංජිනේරු සියලු දෙනා වහාම ආව හවස් වෙනකොට. ඒගොල්ලෝ වැඩ ටික පටන් ගත්තා. මේ ප්‍රදේශවල ගෝ ජනතාවගෙන් උදව් කරලා තිබුණා. 317 සුංගවිල මේ හැමතැනින්ම තාවකාලිකව පුළුවන් වුණා. වතුර ටික මේ පැත්තට දැන් ගන්න තාවකාලික විසඳුමක් දීලා තියෙනවා. නමුත් දැන් අපි ලස්සන පාලමක් මේ දවස්වල ඉංජිනේරු මහත්තුරු අඳිනවා. තව සති දෙකකින් විතර අලුත් පාලමක් එතන ඉදි වෙනවා. මම මේ කාරණාව කිව්වේ කවුරුන් කෙසේ කුමන විදිහේ විවේචන අපි ගැන කළත් මම කලින් මම කතාව පටන් ගන්නකොට කිව්වා වගේ අවුරුදු 40කට ඉස්සෙල්ලා තමුන්නාන්සලත් එක්ක තමුන්නාන්සලගේ ගෙන්ගෙට ඇවිල්ලා හාල් පොත දුන්න මම ගෘහමූලික ලයිස්තුව දුන්න මම කුඩා කාලයේ සිට මගේ අත්දැකීම වෙලේ පැලේ ඇලේ කුඹුරේ කමරේ නියතේ හැදිච්ච මම පාසල් ගිය ගෙදරින් මහා පරාක්‍රම සමුද්‍රයේ ඒ මහා සුළඟ වැදිලා මම පාසලට ගිය උදේ හවහා ඓතිහාසික මහා ගල් විහාරයේ කිරිවෙහෙර රංකොත් වෙහෙරේ ඒ මහා පූජනීය සුවඳ දැනිලයි මම පාසල් ගියේ. ඒක නිසා මම මේ රටේ ගොවි දුක හඳුරනවා. මේ රටේ සංස්කෘතිය හඳුරනවා මම. රටක නීතියකට වඩා බලවත් වන්නේ රටක ජනතාවගේ සංස්කෘතියයි. ආගමික චර්යාවන් සහ සිරිත් විරිත් ගති පැවතුම් ඒවයි. අපි මේ ඇයි මේ පිරිවෙන් දියුණු කරන්නේ? මේ දිස්ත්‍රික්කෙට මෙච්චර විශාල මුදලක් වැය කරලා අධ්‍යාපන සෞඛ්‍ය පාරවල් පානීය ජලය විදුලි මේ ඔක්කොම දෙන ගමන් ඇයි මේ දිස්ත්‍රික්කේ තියෙන පිරිවෙන් 15ම අංග සම්පූර්ණ කරන්න ඕනේ කියලා මම තීන්දු කළේ? අනිත් පන්සල් 100 ගානක් සංවර්ධනය කරන්න ඇයි මම සල්ලි දෙන්නේ? විජේදාස රාජපක්ෂ ඇමතිතුමාගේ වගේ මේ රටේ මහා සංස්කෘතියේ මේ රටේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ කතාවේ මේ රට රැකගත්තේ ගෞරවනීය මහා සංඝරත්නය. ඒ මහා සංස්කෘතිය ඉතිහාසයේ මහා වියත් විද්වත් මහා බුද්ධ පුත්‍රයන් වහන්සේලා තමා රජවරුන්ට රජකම් කරන හැටි කියලා දුන්නේ. රජවරුන්ට රට පාලනය කරන හැටි කියලා දුන්නේ. පිරිවෙන තමයි සමාජයේ ගොඩනැගුවේ. පිරිවෙන තමයි රටේ උගතුන් බිහි කෙරුවේ. පිරිවෙන සීමා වුණේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි ගිහි පැවිදි සියලු දෙනාට. පිරිවෙන මුල් කරගත් මහා වියත් උගත් නැනවත් ගුණවත් ශ්‍රේෂ්ඨ කීවර පඬිවරුන් මහා බුද්ධ පුත්‍රයන් වහන්සේලා ගැන ඔබ දන්නවා කියවලා තියෙනවා. මං ඒ නාමවලිය කියවන්න වෙලාව ගන්නෙ නැහැ. අපිට
මේ අධිතාක්ෂණයත් එක්ක තරඟකාරී වාණිජ්‍ය සමාජයේ වේගයෙන් පිරිහලා කුණු වෙලා යන සමාජය ගොඩ ගන්න බේර ගන්න අපේ හාමුදුරනේ අපිට විනේදර ධර්මදර උගත් මහා භික්ෂු පරපුරක් හෙට දවසට අපිට අවශ්‍යයි. ඒ නිසායි අපි පිරිවෙන් ශක්තිමත් කරන්නේ. ඒ නිසායි පිරිවෙනට අවශ්‍ය සම්පත් ලබා දෙන්නේ. ඒ නිසායි වෙහෙර විහාර ශක්තිමත් කරන්නේ. අපේ නායක හාමුදුරුව වැඩවසන ඓතිහාසික මහා සෝමවති මහා පුදබිම පහුගිය අවුරුදු 10ක කාලයක තුල අපි මොනතරම් වෙනස්කම් වලට භාජනය කළාද? අපි තවත් ඒ වෙනස්කම් කරනවා. තවත් ඒ අලුතෙන් කරනවා. මහා කාශ්‍යප මහ හාමුදුරුව වැඩ සිටි තිමුලාගල ආරණ්‍ය සේනාසනය විජයස රාජපක්ෂ ඇමතිතුමා කිව්වේ මං කෝටි 40ක් වැය කළා ඒ පිරිවෙනට. කෝටි 40ක්. එතුමා කිව්වා වගේ ලංකාවේ මම හිතන්නේ කිසිම පිරිවෙනක් නැහැ අපි හාමුදුරුවනේ අද දිමුලාගල ආරණ්‍ය සේනාසනේ මහ පිරිවෙන තරම්. අපි බෞද්ධයන් විදිහට වගේම පුරවැසියන් විදිහට මේ රටේ අනිකුත් සියලු ආගම්වල අයිතිය නිදහස ඒ සඳහා පූර්ණ ඉඩකඩ දෙමින් ඒවාට අවශ්‍ය සම්පත් ලබා දෙනා වගේම මේ මහා භික්ෂු පරපුර ගෞරවනීය මහා සංඝරත්නය පන්සල වෙහෙර විහාරස්ථානයේ පිරිවෙන ශක්තිමත් කරන්නේ මේ රටේ අනාගතය සඳහා යහපත් සමාජයක් ගොඩනගන්න. මම දැන් දවස් 3කට කලින් ගියා මඩු දේවස්ථානයට. මමයි මගේ නෝනායි දරුවෝයි ඔක්කොම ගියා. මඩු දේවස්ථානය මේ රටේ කතෝලික බැතිපතුන්ගේ ඉතාම උතුම්ම ස්ථානයක්. ඒ වගේම ආගමික ભેදයක් නැතුව සියලු දෙනා යනවා. බලන්න නරඹන්න වඳින්න පුදන්න. මම මඩු දේවස්ථානෙට පෙරේදා යන්න කලින් ගිහින් තිබුණේ අපේ හාමුදුරනේ අවුරුදු 50කට ඉස්සර වෙලා. අවුරුදු 50කට පස්සේ තමයි පෙරේදා ගියේ. මඩු දේවස්ථානෙට දහස් ගාණක් ලක්ෂ ගාණක් ජනතාව එනවා. දැන් ලබන මාසේ ඒගොල්ලන්ගේ පූජාවල් පවත්වන කාලේ. ළඟම වැවක් තියෙනවා පාසි පිරිලා. මුන්න වතුර නැහැ. මම පෙරේදා ඊයේ නාවික හමුදාපතිතුමාට කොළඹදී කිව්වා මඩු දේවස්ථානයේ වැවේ පාසි ටික ඉක්මනට අයින් කළා ඒ බැතිමතුන්ට පිරිසිදු ජලය දෙන්න වැව පිරිසිදු කරනා වගේම ආර්.ඕ. ප්ලාන්ට් වතුර පිරිසිදු කරන යන්ත්‍ර වහාම හයි කරන්න කියලා. අපි සති 3ක් 4ක් ඇතුළත ඒ වැඩේ කරනවා. මම ඊයේ මේ අමිතුමා හිටියා අමාත්‍ය මණ්ඩලෙ. මං ඊයේ අමාත්‍ය මණ්ඩලයට විශේෂ සංදේශයක් ඉදිරිපත් කෙරුවා. මඩු දේවස්ථාන භූමිය පූජනීය නගරයක් බවට ගැසට් කරන්න. ලංකාවේ කතෝලික ක්‍රිස්තියානි කිසිම පූජනීය ස්ථානයක් රජයේ මගින් පූජනීය නගරයක් බවට ගැසට් කළා නැහැ. මේ පළවෙනි වතාව. අපි කතා කරන ආගමික සහජීවනය, අපි කතා කරන ජාතික සංහිඳියාව, අපි කතා කරන ජනතාව තුළ තිබිය යුතු සමගිය, ඒ සියල්ල සඳහා අපි අවංකව කැප වෙන්න ඕනේ. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා අද මේ උතුම් පූජා භූමියේ අපේ ගෞරවනීය භික්ෂු ශිෂ්‍ය වහන්සේලා වෙනුවෙන් උන්වහන්සේලාගේ අධ්‍යාපනය හදාරන්න මේ පිරිවෙන් නව ගොඩනැගිල්ල අද පූජා කරන්න ලැබීම පිළිබඳව. ඒ වගේම පොළොන්නරුව ප්‍රදේශයත් රට වශයෙන්ුත් අපි රජයක් විදියට සංවර්ධන කාර්යයන්හි අපි පිළිබඳව කුමන විවේචන කළත් අපි අවංකව දූෂණෙන් වංචාවෙන් හොරකමෙන් තොරව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහනේ කිසිම තැනක මට වංචාවක් දූෂණයක් වාර්තා වෙලා නැහැ. වාර්තා වුණොත් ඒ කිසි කෙනෙකුට මගෙන් සමාවකුත් නැහැ. කොන්ත්‍රාත් ඉදිකිරීම් සියල්ල 90% කරන්න යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව ඉතාම උසස් ලෙස අපේ ත්‍රිවිධ හමුදාවේ කාර්ය මණ්ඩලය ඉටු කරනවා. හොඳ නිමාවකින් හොඳ ප්‍රමිතියකින් මුදල් වැය කිරීම අඩුවෙන් ඒ ගැන අපේ ගෞරවය ත්‍රිවිධ හමුදාවට අපි යොමු කරනවා.
ඒ නිසා මේ සංවර්ධන කාර්යය දැන් අපි මොරගහ කන්ද කතා කළත් කෝටි 23000 ගානක දූෂණය හොරකම වංචාව මම එදා කළුගඟ උත්සවයේදී කිව්වා රුපියලක් හොරකම් කළත් කෝටියක් හොරකම් කළත් කොන්ත්‍රාත් වලින් වෙන්න පුළුවන් වෙන දෙයකින් ජාතියේ සාපේ ඔබට වැටේ කියලා ජාතියේ සාපේ දේශපාලකයන් ඉන්නේ සාක්කු පුරව ගන්න නෙවෙයි මේ රටේ මහජනයා ආණ්ඩු අලුත් කරන්නේ ආණ්ඩු වෙනස් කරන්නේ මේ මහජනතාව බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනාවන් තියෙනවා ඔවුන්ගේ නිදහස ප්‍රජාන්ත්‍රවාදී දූෂණයෙන් තොර සමාජය විනයගරුක සමාජය ඒ සඳහා අපි කැප වෙන්න ඕනේ ඒ සඳහා අපි කැප වෙනවා ඒ නිසා වන්දනීය ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයට ඒ වගේම අනිකුත් පූජකතුමන්ලාට ගෞරව ප්‍රණාමය පුද කරමින් අපේ මෙති ඇමතුරුන්ටත් මගේ ස්තුතිය පිර නමින් සියලු රාජ්‍ය නිලධාරි මහත්මීන්ටත් දෙමව්පියන් දරුවන් අද මෙවැනි උත්සව 60ක මේ එක් අවස්ථාවක් හෙටත් මේ වගේ 60ක් තියෙනවා අනිද්දාත් මේ වගේ 60ක් තියෙනවා මේ 181ට අමතරව පහුගිය අවුරුදු 3 වැඩ නිම කරපු 100කට වැඩිය මම විවෘත කරලා තියෙනවා මට හැම එකකටම යන්න බැරි නිසා තමයි සියලු මැති ඇමතුරුන් දෙන්න කියලා දවස් 3ක වැඩසටහනක් දුන්නේ ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක කිසිම ආණ්ඩුවකින් කිසිම කාලයක නොකරපු වැඩසටහනක් මේ ඒ නිසා මම සතුටු වෙනවා අපේ ආදරණීය ජනතාවට මේ දරුවන්ට මේ රටේ අනාගතයේ හෙට දවස වෙනුවෙන් මේ මහා සියලු පුණ්‍ය කර්මයන්ට එක්වන්න ලැබීම ගැන ඔබ සියලු දෙනාට ස්තුතියි තෙරුවන් සරණයි